ඔබ ජීවිතේ කවදාහරි දවසක ඩෙස්මන්ඩ් මොරිස් ඩේවිඩ්ගේ එහෙම නැත්නම් ඔහු සත්විද්‍යාඥයෙක් ඔහු ලියලා තියෙන නිර්වත් වාන්ද්‍රය පොත හෝ එහෙම නැත්නම් මනුසත්ව වෙන පොත කියවුවනම් ඔබට බොහොම පැහැදිලිව තේරුම් යනවා මිනිසා සහ වඳුරා අතර නැත්නම් වාන්ද්‍රය අතර කොතරම් සම්බන්ධයක් තියෙනවද මිනිසා සේම වාන්ද්‍රයත් ප්‍රතිලිංගිකයෝ කරෙහි කතරම් උනන්දුවක් දක්වනවාද කියන කාරණය විශේෂයෙන්ම කාන්තාවන්ගේ විවිධ විලාසිතා සම්බන්ධයෙන් ඒ පැහැදිලි විග්‍රහය කරනවා ඔවුන් කොහොමද මේ ලිංගික ආකර්ෂණය තියාගන්නට උත්සාහ දරන්නේ කියන කාරණය විශේෂයෙන්ම කාන්තාවක් ගාන ලිප්ස්ටික් ටියුටර්ස් වල ඉඳන්ම එයි තිබෙන්නා වූ අර ප්‍රසිද්ධ නොවුණු කතන්දරේ ඔවුන් ඉතාමත්ම සුන්දර ආකාරයට විස්තර කරනවා මම හිතනවා මේ ලෝකෙින් හැම මිනිහෙම කිවි යුතු හොඳ පොතක් පොත් දෙක ඒ කෙසේ වෙතත් මිට්ටුරණි අද අපි කියන්නට යන්නේ අමුතුම ආකාරයේ කඩයක් ගැන සාමාන්‍යයෙන් අපි හැමෝම ආසයි ඇහැට කන්ට පේන දේවල් දකින්න බොහොම ආකර්ෂණීය දේවල් දකින්න හැබැයි මිනිහෙක් තවත් කෙනෙකුට ඉස්සර දෙයක් නොවන ආකාරයට කරදරයක් නොවන ආකාරයට පවතින නීති උල්ලංඝනය නොවන ආකාරයට කිසියම් කෙනෙකු සසුමිදිනවා නම් එම නැත්තම් විනෝද වෙනවා නම් ඒකට එරෙහි වෙන්න කාටවත්ම අයිතියක් නැහැ හැබැයි මේක එක පිරිසකට පමණ සීමා වීම තමයි අපි වගේ සමාජයක තියෙන බරපතල ප්‍රශ්නය අද වෙනකොට එක්තරා අවන්හලක් තිබෙනවා මේ අවන්හලට විශේෂ අවස්ථාවක් දෙනවා කාන්තාවන්ට විශේෂයෙන්ම කිසියම් කාන්තාවක් කොටට ඇඳලා එනවා නම් එම අවන්හල සූදානමින් ඉන්නවා එම කාන්තාවන්ට විශේෂයෙන්ම වට්ටමක් දෙන්න මිත්‍රෝනි මේ වට්ටම 109 ඉඳලා 90 දක්වා ඉහළ යන වට්ටම මිත්‍රෝනි සාමාන්‍යයෙන් තමන්ගේ දණිස් ඉඳලා සෙන්ටිමීටර 8ක් උඩට කිසියම් කෙනෙක් ගහුමක් ඇඳොත් ඒ කඩෙන් දෙනවා වට්ටම නැත්නම් මේ තානායමෙන් දෙනවා එම නැත්නම් මේ හෝටලෙන් දෙනවා 109ක වට්ටම හැබැයි කෙනෙක් තමන්ගේ දණහිසේ ඉඳලා සෙන්ටිමීටර 33ක් දක්වා ඉහළට ඇඳලා තියෙනවා නම් නැත්නම් කොටට ඇඳලා තියෙනවා නම් කඩේ බිලින්ස් නැත්නම් මේ හෝටලේ බිලින් 90ක් අඩු කරනවා මිත්‍රෝනි සාමාන්‍යයෙන් අඩි 4ක 5ක කෙනෙක් මේ ගානට අඩු ඇඳොත් කොහොම වෙයිද කියලා ඔයගලන්ට මම හිතන් හිතා ගන්නට පුළුවන් සත්‍ය වශයෙන්ම මේක කෙනෙකුට අපබ්‍රංශයක් වෙන්න පුළුවන් හැබැයි ඔබ දුණු ධනපති රටවල් වලට සිස්ටර් රටවල් වලට ආවොත් ඔබට පැහැදිලි වෙයි කිසියම් කෙනෙක් නිර්වතව ගියත් ඒ සමාජයේ තරම් කලබල වෙන්නේ නැහැ මොකද ඒකට අවශ්‍ය කරන්න ඕන සමාජ දේශපාලන ආර්ථික වටපිටාව ඒ රටවල් වල නිර්මාණය වෙලා තියෙනවා හැබැයි අපේ රටවල එක්තරා පැලැන්තියකට මේ අයිතිවාසිකම් ඒ විදිහටම තියෙනවා හැබැයි බහුතරයක් දෙනාට ඒ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා ඒ නිසා මිත්‍රෝනි අපි නිරන්තරයෙන්ම හඬනගන්නේ සුපිරි ගණිකාව පාර්ලිමේන්තුවල වීදි ගණිකාව හිරගෙදරට යවන ක්‍රමයට විශේෂයෙන්ම මේ රටේ ඉන්න ගාමන්තන නංගිටත් මේ රටේ ඉන්න කුරුඳුපත්ති අම්මණ්ඩිලා විඳින අයිතිවාසිකම් ලැබෙනවා නම් අන්න එදාට අපි ඒ ක්‍රමයට කැමති ඉතින් මිත්‍රෝනි ඒ කෙසේ වෙතත් කොටර ඇඳලා ගියොත් 90ක දක්වාම ඩිස්කවුන්ට් එකක් ගන්නත් වට්ටමක් ගන්න පුළුවන් කඩත් මේ වෙනකොට බිහි වෙලා තියෙන චීනේ විශේෂයෙන්ම අපේ ලංකාව මේ දවස්වල බොහෝ වෙලාවට චීනයේ සරණ යමින් ඉන්නේ චීනය මොඩල් රටක් විදිහට එහෙම නැත්නම් අපි සාක්ෂාත් කරගන්න නැත්නම් අපි ජයග්‍රහණය කරගන්න නැත්නම් අපි ඉලක්කයක් බවට පත් වෙලා තියෙනවා චීනයේ තිබෙන මොඩල් එක නැත්නම් ක්‍රමවේදය ඒක කෙසේ වෙතත් මිත්‍රෝනි චීනය අපේ රටට සාපේක්ෂව යම් ප්‍රමාණයකට ලිංගික නිදහසක් භුක්ති විඳින රටක් බවට තමයි මේ ප්‍රවෘත්තියෙන් තහවුරු වෙන්නේ ඉතින් මිතුරුනි සමාජ සමානතාවය දිනා ගැනීම සඳහා මේ රටේ ඉන්න හැම කෙනෙකුට මේ එක ආකාරයට නියම නීති ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපි සියලුම දෙනා එකවන්ව කැපවීම මිතුරුනි අරගලෙන් තුර ජයග්‍රහණ නමුතු පොඩි සීමත් කරමින් මා ඔබෙන් සමු ගන්න ඔබ සැමට ජය